ඇය මෙලෝ හැරයන්නට වයේද ඇ සතු දස්කම් සමස්ත ක්‍රීඩා ඉතිහාසයම රන්නකරින් සනිටුහන් කරමිණේ. ඉන් නොනැවතුරු මෙලනි තම ගමනාන්තය අවසන් කළේ නව ක්‍රීඩා පරපුරකට පාඩමක් කියා දෙමිනේ. යෝන් ආසියානු දැල්පැන්දු තරගාවලියේ හොඳම පන්දු විදින්නිය ලෙස සම්මාන දිනු යෝන් දැල්පන්දු උපනායිකා මෙලනි අමා විජයසිංහ රටම හැඬුවේ එක් නිමේෂයකිනේ. ඇය මෙලෝ හැරයන්නට වයේද ඇ සතු දස්කම් සමස්ත ක්‍රීඩා ඉතිහාසයම රන්නකරින් සනිටුහන් කරමිනේ. රටම නිහඬ කළ එම ශූරිය රටට ජාතියට මෙන්ම දැල්පන්දු ක්‍රීඩාවට පිරිමැසී නොහැකි පාඩුවක් වනු නුවණුමානයි. ඇය පිළිබඳව සංවේදී පුවත මෙලෙස දිගහරිමු. කොළඹ විශාකා විදුහලේ සිප්හතර හැදෑරූ මෙලනි 17 හැවිරිදි වියේ පසුවා. මෙලනිගේ පියා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමලත් නිලධාරියකි. ඇගේ මව ගෘහණියකි. මෙලනිගේ සහෝදරයාද ක්‍රීඩා කටයුතුවල නියැලෙන සිසුවෙකි. මෙලනිගේ උපන්ගම කිරිඳිවැලය. කලක පටන් ලියුකේමියා රෝගෙන් පීඩා විඳි මෙලනි ශ්‍රී ලංකා යෝන් දැල්පන්දු කණ්ඩායමේ උපනායිකාව වූවා. එම තරගාවලියේදී හොඳම ගෝල විදින්නිය ලෙසට ඇය සම්මාන දිනාගත්තේ ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින්. බොට්ස්වානාහි පැවති යෝන් ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළා. දැල්පන්දු ක්‍රීඩාවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ මෙලනි එම ක්‍රීඩාවෙන් කැපිපෙනෙන අනාගතයක් පෙන්නුම් කර සිටියා. කොළඹ විශාකා විද්‍යාලයේ දැල්පන්දු පුහුණුකාරිණි යමුනා සඳමාලිනි මහත්මිය ඒ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසක්. මෙලනි කියන්නේ පාසලේ හිටපු දක්ෂ දැල්පන්දු ක්‍රීඩිකාවක් විතරක් නෙවෙයි, ඉගෙනීමට දක්ෂ ශිෂ්‍යාවක්. මීට මාස දෙකකට පෙර කුරුණෑගල පැවති දැල්පන්දු තරගාවලියක් අතරතුර ඇය හදිසියේම අසනීප වුණා. ඒ අවස්ථාවේම ඇයගේ රුධිර පරීක්ෂාවක් කළා. ඒ ඇය පිළිකා රෝගයකින් පීඩා විඳින බව දැනගත්තේ ඒ මොහොතේ. අපි වහම මව්පියන් දැනුවත් කරලා ඇය රෝහල්ගත කර ප්‍රතිකාර කළා. අපි දැනගන්නකොට ප්‍රමාද වැඩි. හරිම දක්ෂ දරුවෙක්. ඇයගේ වියෝව දරාගන්න අමාරුයි. අපිට දක්ෂ ක්‍රීඩිකාවක් නැතුණා කියලා තමයි මම නම් කියන්නේ. ඇය ක්‍රීඩාවට වගේම අධ්‍යාපන කටයුතුවලටද දක්ෂ ලෙස හපන්කම් පෑ දරුවෙක්. හරිම නිහතමානී අහිංසක ගති පැවතුම් ඇති දරුවෙක් තමයි මෙලනි කියන්නේ. විශාකා විද්‍යාලයේ දැල්පන්දු කණ්ඩායමේ සිටින මෙලනිගේ යෙහෙළියක වන සත්සර්ණි ජයවර්ධන පැවසුවේ මෙවැනි අදහසක්. කන්නේ බොන්නේ හැමදේම කරන්නේ අපිත් එක්ක එකට. කොච්චර ජාත්‍යන්තර තරඟවලට සහභාගී වුණත් ඇගේ නිහතමානිකමේ කිසිදු අඩුවක් උනේ නැහැ. ඇය ඇත්තටම හොඳ යෙහෙළියක්. ඇය මෙලෙස අදහස් දැක්වුවේ කඳුළු පිරිදිනිතිනි. මෙලනි වැනි දරුවන් මෙලොවට පහළ වනුයේ කලාතුරකින්. ඇය අප අතහැර ගොස් තිබුණද රටට අත්කර දුන් කීර්තිය මෙන්ම පාසලෙහි නම බැබලවීමද සදා නොමකිනු ඇත. මෙලනි යන නාමය යළි රැව්පිලි රැව් දීමට ඇයගේ දස්කම් මුල් වුණා. අවසනාවන්ත ලියුකේමියා රෝගය උත්සන්න වීමෙන් ජීවිතය සමුගැනීමට සිදුවද යළි මතු භවයක මෙවන් රෝගයකට භාජනය නොවන ආයුෂ වැඩි දීර්ඝ දියණියක වේවා යන්න අපි සමගේ පැතුමයි. මෙලනි දියණියගේ දේහ පිළිබඳ අවසන් කටයුතු කිරිඳිවැල ඇගේ ගම්පියසේදී ඇයට ආදරය කළ නෑ හිතවතුන් යෙහෙළිය නැතුළු බොහෝ දිනාගේ සොසසුම් මැද හෙට එනම් 23 වෙනිදා සිදු කිරීමට නියමිතයි. හැමදාම අලුත් වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන notification button එක press කරලා අදින් අපිව subscribe කරන්න.